යිබෝන් කියලලා පිළිගන්නවා මගේ ආදරණය තුන ශ්‍රීණී දූලපතාල සිරුදනාම අද දවසේ ලසන්ත කුමාර යුටුම් නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා අදරණය පුතාලාගේ විෂනිර්දේශයේ පරිසර පාඩමක් සාකච්චා කරන්නේ යන්නේ ඒ තමයි මිනිසා හා තොරතුර කියන පහලොස්වෙනී ඒකකය තුංගනවාරේ ඒකකයක් විදිටයි එක තිබෙන්නේ මේකකය සම්බන්ධුව අපි කලප් සල ිසාකච්චා කරන්නවා. අපි බලමු ඔබට උපරිම දැනුමක් මේ තේමාවන් පිළිබාඳුව ගෙනල්ල දෙන්න නිවසේ නිවාඩු දීර්ගනිවා අඩු කාලයක් අත කරමින් ඉන්න මගේආදරණය දල පුතාලට ඉතින් පපුතේද වේවාලමි පාඩමට කැමති වුණොත් යාලට හසාාවක් ඇතිුණුත් අල දෙයක් ඉගනගත්තොත් අමතතාත් එක්කතු වෙලා අපේ චැනල සබස්ක්‍රයිඩ් කරන්න පුළුවන් ලයික් කරන්න පුළුවන් ඔබගේ අදහස් උදහස් යෝජන එවගේ චෝදනා තිබෙනවනම් කොමෙන්ට් එකක් දියට අපට යට සටහන් කරන්න පුළුවන්ඒවගේම තවත් යාලුවන්ට මේ පාඩම බලන්න දෙයක් දැනගන්න ෂයා කල්ලා අප දිරිමත් කිරීමක් වශයෙන් එවැනි දේවල් වලට ඔබට යොමුහට පුළුව. අදරනි දේ පුතේ අපි අද දවසේ කතා කරන්න යනවා මේ සමාජයේ ජීවත්වෙන පුද්ගලයකු විදිට අවට ලෝකයේ තොරතුරු පිළිබාඳව දැනුවත්වීම තමයි මේ තේමාවේ අපේ අරමු. එතකොට මොනවද මේ තොරතුරුපුයේදුවේ සමාජීය තොරතුරු දේශපාලනික තොරතුරු ආර්ථික ඒවගේම ආගමික තොරතුරු පිළිබඳව අපි නිතරම ඉයාාවත් කාලින වඩුව. අපි කියන්නේ ඉංග්‍රීසියෙන් අපි කියන්නේ අබ්දේටෙන් ඕනිි කියෙන අන්නම අපි නිතරම දැනුෙන් සන්න අදධවිච්චන්. දරුවෙක්හදන්න තමයි බිහි කරන්න තමයි අප පුළුවන් තරං අධ්‍යයන කටයුතුවල දී පුතාලටව දවවෙන්. ඉති මේ වර්මානයේදී තොරොතුරු ලබාගන්න පුළුවන් මාධ්‍යන් බොහෝමයක් තිබෙනවා. පුතාල දන්නවා එක මාධ්‍ය අපි කියෙනවා විදදුත් මාධ්‍යයක් කියලා තවත් අපිට තියෙනවා ලිකිත මාධ්‍ය කියෙන. එතකොට දැන් සනිමේදන මාධ්‍ය අතර ප්‍රධානතම මාධ්‍ය විශේෂ දෙක තමයි පුතේ විදදුත් මාධ්‍ය සහ ලිකට මාධ්‍යකය. මේගේ මාධ්‍ය භාවිතයෙන් තුොරතුරු හොමාරුරගැනීම අවස්ථාවගේම යමක් මැනවින් වාචිකව සංනිවේදනය කර ගැනීමේ අවස්ථා ප්‍රායෝගිකව පුතාලදුූලට උගන්නන්න තමයි මෙන්න මේ තේමාවෙන් අරමුණු කරලා තියෙන්ෙන්නේ පුතේදුවේ. පුතේදුවේ මේ තේමාවයටතිේ ක්‍රියාකාරකම් දහයක් උගන්නන්න සැලසුම් කරල තියෙනවා ඔයාලගේ ගුරුවර්පති. මලාද මේ ක්‍රියාකාරකම් දහයෙන් අපි බපොත්තුව. එකක් තමයි අදහසක් නිරවුල්ව හා නිවැරදිව තවත් කෙනෙකුට තවත් කෙනෙ ඉදරී ප්‍රකාශ කරන්න හැකියාවක් පුතාට ඇතිවෙනවා. ඒවගේ තමයි පති පනිවිඩයකට සවන්දීලඒ පනිවිඩේ නිවැරදිව අවබෝධ කරගෙන එක අදහස ප්‍රකාශ කරන්න පුතාට හැකියාවක් ලැබෙන්ෙනු ඒවගේ තමයි පපුතේදී අතීතේ තොරතුරුව මාරු කරගත්ත ආකාරාපි උගන්න බලාපොති ට මේ අපිට තොරතුරු ලැබෙන ස්‍යවේදන මාධ්‍ය මනවාද කියල දැනගන්න. සනිිවේදනද පවත්වාගතයුතු යහ පුරුදු. මොනවාද කියලා ඒ ප්‍රදර්ශනය කිරීම ඒවාගේ තොරතුරු ලැබෙන මාධ්‍යයක්ක දියටට පුවත් පත් හඳුනාගනිමින් ඒවා තොරතුරු වර්ගී කරණය කරන්න ඒ ඇන්න දායිනික පුවත්පත් සති්‍යන්ත පුවත්පත් මෙමගේ පුවත් පත් සම්බන්ධින් වැඩදුර තොරතුරු හොල බලන්න ඊළංඟට මේ තොරොතුරු ලබාගනීම සඳහ පුස්ත කාලය ාවිතා කරන්න කහොමද. අදිසි අවස්ථාවලද ක්‍රිය කල ුතු ආකාර හ දැනවත් ීම සිදුරන්න පපුුව ආකාරමනවාද අපිට ස්කෝලද යම් දසියක් නො පති මරලද දසික් කාදක් කියය. ඒවගේ ම තමයි පපුතේ යම්මයකට සුබ පැතිීම සහස් සදු සවාආකාරය නිර්මාණයක් කරන්නත් විවිධ සඥායෝදාගනිමින් නිර්මාණයන් එලි මහන් ක්‍රඩාවල නිරත වන්නක් අපි බලා පෘත්වයෙනයි වගේ අදහස් විවිධ භාව ප්‍රකාශ ඇති වන ආකාරයට ඉදිරි පත්රන්නත් මෙම තේමවෙදී අපි බලාපොරොත්තුව වෙනවා ඒ තමයි මේ පාඩමු ගන්න ගත්තට අවසායේදී. ඔබට ලැබෙන ඉගෙනගත්තට පස්සෙ. අවසානයේද ඔ ලැබෙන ඉගනුම් පලවිදියට මෙම ඒකේ ෝඋගන් අද අපි ලාපොත්තුවෙන දේපුතේදේ. හොඳයිපුතේදුවේ. අපි අම අදවශත් යාගේ පාඩම් මාලාවේ පලවෙනි ක්‍රියාකාරකමමක්ද කියල බලන්. පලවිනි ක්‍රියාකාරකමයට දාලාලතින්න පුදතේ. අනබෙරකරුවෙකු විදියට ඔයාගේ පන්තියේ යාළුවෙක්ට යාළුවෙක්ව සූදානන් කරන්නෝන්. ඉට පස්සේ එයාට මේවාගේ බේරයක් දීලා ඒ අනබර අනබෙරය ඇමින් කරන නිවේදනය ලියලදීලා ඔය රූපයේ ආකාරයට එවැනි ආකාරයට අනබෙරකරුවෙකු ලස්සනට අන්දලා අපිට දීල තියෙනවා යම්කිසි යාකාරයකට නිවේදනයක් ගීතයක් ආකාරයට, කවියක්ක්කාකාරයට ගානා කරමින් ඉදිරිපත් කරන්න කියලා. ඒ පනිවිඩිය කවයක්කා කාරයට ඉදිරිපත් කරීමෙන් අනතුරුව ඔබෙන් ප්‍රශ්ස කීපයක් අන්න ය පිසූ දානමවෙන්නේ හොඳයි බලමු පළවෙනිි ක්‍රාකාරකම යටත පුතේ මේ පණවිඩය අන බෙරකරුවා විසින් මොනාකාරයටද දානා කරමීින් යන්න කියලා. ඔන්න පුතේ පන්තියේ යාලුවෙක් අන බෙරකරුවෙක් විදිට ලස්සනට ඇඳ පැළිඳගෙන බෙරයක් අරගැෙන මෙන්න මෙහම නිවේදනයක් කරමින් කවයක්කා ආකාරයට මේ ප්‍රකාශ කරමින් ඔබේ පන්තියේ වටේ ගමන්කිරීමට යොමු කරන්න කියේලා පිට කියනවා. මොකක්ද මේ අනෙරෝකරුවගේ නිවේදනයට. සවන්දෙව් වලන් අපට පුළුවන් ඇයටට පි ඒක තාලෙකට ගායන කරන්න උත්සාරනවා නමුත් මට වඩාහදට චුඩිපුතාල දදුලට ලස්සනට ගානා කරන්න පුලුවන් ඇති. ඩ ඩු ඩුම් අසව්වා සව්. ොදි අසව් ඉරිදාදින සවස දෙකට. අපේ පාසල්ලෙ සමදාානට දෙමාපියංගෙන් කියෙනෙකුටට එන්න කියමු උදලුරැගෙන දැන්තිිගත්තන් නවා නැවත බරේ ගහගහටිත්තන් යනවා අන බෙරේ නාධ කර කරයනවා. දැඊට පස්සය ආපව් කවිය මේ ඒස්ොරි මේ නිවේදනය කවයක්කාකාරයට ගීතයක් ආකාරයට කියන්න ඔබට පුළුවන්දයි කියල බලන්න ලස්සනට. ැ පුතාලේ පණ විඩියට කීපවරක් සවන්දුන්නන දැන්ඉතින් ඔයාල පනිවිඩය හොඳට සවන්දුන්නද ය තේරුගන්තද කිය බලන්න අපි ඔයාගින් ප්‍රස්ස කීපයක්තහනවා පනිවිඩය කුමක් ගැනද ද මතක්කෙනවද බලන් ශ්‍රමධානය පැවැත්වෙන්නේ කවරදාද මතකයිද පුතාට හරියටආල ශ්‍රමධානය පැවැත්වෙන්නේ කීටද උතර දුන්නද හ ඊට සහභාගීයුත්තේ කවරෙක්්ද ඊට සහභාගී විය යුත්තේ කවරෙක්්ද හොඳ පුතාලා රැගෙන අයුත්තේ මොනවාද ඕ ශ්‍රමධනය සඳහා රැගෙන යුත්තේ මොනවාද කියලාත් අපි මේ අනබෙරකරුව විදිට අපි මේ නිවේදනයදී මේ ගීතයෙන් කවියෙන් ඔබට කියල දුන්න. දැන් ඔයාලාතර ඉන්න කීතෙනෙක්ට මේකට නිවැරදුව පිළිතුර දෙන්න පුළුවන් ොනාාද දෙක් මේකට නිවැරතව පිළිතුර දෙන්න බැරුනාද. මොනවාද පුතාට තියන හේතු කියන්න බලන් සමහරු කියාව අනේ මටක ඇවුනෑ හරියට අනේ මටඒක මේ තේරුනේනෑ ඒවගේ අදහස්වබ ඉදිරිපත් කරව නේද පුතේදයි. එතට නැවතත් අනබෙර නිවේදනයට සවන් දෙන්න පුතාට අවස්ථාව සලස්සන්න ටෝනි. එහෙම සලස්සලා අපි නැවතත් ඔබගේ මේ ප්‍රශ්ටික ආන්න ටෝනි. මල තලත් එකතු වෙලා ප්‍රාකාරකම හොඳට කරලිවර වෙලා මතකතියා ගණඩුවන ඒක්්‍රාකාරකමතුලින් අප යඔබට ඉදිරිත් කරන බලා පපරොත්ව ය බ හැියාවක් දියුණු කරන බලාපරොත්වෙන්නේ. යම් කිසි කෙනෙක් ලබාදන පිවිඩයක්ට පුතා හොඳින් පැහැදිලිව පැහැදිලි වෙන ආකාරයකටට සවන්දීලාය අවබෝධ කරගෙන නේද. ඒ පනිවිඩි අවබෝධ කරගෙන ඒවට පිළිතුරු දෙන්න ඒ කියන පනිවිඩිය නිවැරදිආකාරයට තේරුම් ගන්න හැකි අවක් පුතාට ලබා දෙන්න තමයි පුතේදේ අපි මේ පළවෙනි ක්‍රියාකාරකමේදී ඔබ මෙහෙවනු ලැබේ එනිසාමං හිතනවා පළවෙනි ක්‍රියාකාරකම අවසානය යෝය ඒද බලාපොරොත්තුවන්නද ඒ ආකාරයටම පුතාල දුන්ලා ඉස්්ටකරාව ධනීවි කියලා අම්ම තාත් එක් එකතුවෙලා. පලවෙනි ක්‍රියාකාරකම අවසානයේදීි යන්න දෙනි ක්‍රියාකාරකම අරම්භර ඒද ගුුවත් ප්‍රතේද වෙනනි ්‍රාරකම වෙන්නේ. අතීපේදී තොරතුරු හෝමාරු කර ගත් ආකාර ගැන පුතාලත් එක කතා කරන්න කියලා. පුතේදේ අතයේේදී තොරොතුරු හමාරු කරගැීම සඳහා හෝකිව්වා. නෑද හෝහඩ හෝුවක් කියලා තව කෙනෙක්ට අදහසක් හෝමාරු කර පුතාලධරන්න වැනි දැංවුණනත් නේද. අප යම්කිසි විරෝධතාවයක් ප්‍රකාශ කරන්න ඕඩුනාවත් පලැස්සීමක වගේද හූ කියල විරෝධතාවේ ප්‍රකාශ කරනයවා ඔබ දැන්ටත් මාධ්‍ය වල දෙක ඇැතිනිි. නේද අන්නේකත් යම්මාආකාරයකට තමන්ගේ අතෘප්තිය තෘප්තිමත්භාවයට පත්නෝ වීම ප්‍රකාශ කරන ක්‍රමේදයක් දැනුත් පාවිච්චි කනවා. හැබැ මේක අතීතේදී තමයි පාවිච්චි කරේ වැඩිපුර. ඉතින් පුතයේ ඒ අදහසින්න මේ අතීතෙද මේ පවිච්ි කරේ එකත් මතකතිය අගණ්ඩෝට. ඉතින් පුතේදඒ සතුන් පාවිච්චි කල්ලා. ොරතුරුව මරුරගත්ත උදා හරණයක් වසේගත් තො ගිරවා කියන පක්ෂියයා නේද දර ගිරා සන්දේශයකලක් කැදල තියවා සැලලිහිනිියයා කියන පක්ෂයා භාවිතා කල්ලා අපි තොරතුරු සනිවේධනය කරගන්න භාවිතා කරා එතකොට සැලලේනි සංදේශය කිය ලක් ඇැති වුණා නේද ඒවාගේ පක්ෂීන් කීපදනෙක් නේද හන්ස සන්දේශය ඒවාගේ යම්යම් සතුන් කීපදනෙක් යොදාගනිමින් රතුර පරවියභාවිතා කර නේද පරවි සන්දේශය කියලාක් කතිල තියනවා ඉතින් මෙට මේවාගේ සනිවේදන ක්‍රමය ක්‍රම සඳහා සතුන් යොදාගත්තා කාරත් පුතාට මතකතිගන්නට වෙනවයි කියැන කුල්ලන්නත පණි විඩවීම කියන කරනාව තමයි එතිෙන්දි අපි සාකච්ඡා කරන්න ඒවගේම පුතේදව මේ ගිනි දැල්වීම මගේ එමනත්තන් දුම් ගැස්සවීම මගේ අතිේතේ දිත් තොරොතුරූහ මාරු කර ගැීමට භාවිතා කරවද ධරණයයක් පසිං කැෑවකු බාත්‍රමම් වෙලා ඉන්නවන කැලෑවිනේද. ලී දෙකක් එකට අතුල්ල ගින්දර. හදාගෙන නේද එතන ගිනිිමැලයක් පත්තු කරාම බොහොවෙලාවට එතනින් දුමක් න ගෙනවා ඒ දුමානුව ඇත ඉන්න කෙනෙකුට පේනවා අන්න කැලෑවතන දුමක් කටගෙනින්වා එතන ඒ පනවිින් කියඇන්නේ සමහරක් කලාවට එතන කෙනෙක් අතරමම් වෙලායින්නවාගේ අදහසක්ගෙනත් දෙන්නත්. අපි ගිනි දැල්වීම භාවිතා කරායි ඒදිනගිෙන දුමෙන් ඉරටනගෙන දුමෙන් පනිවිියන්තුරක ඒවගේ තමයිපුතේද වේ ඊතලමගින්. එමනත්තං හිීතලයෙන් තවත් හිී පොලකට විදල ඊයේ අමනලා අදාළ නිවේදනය අමනලා නේද මේව කල්ලා අපි එක හිී පොලොක ඉදලා අනිත් ී පොලකට විදිනවා දුන්න ඒතලය පවිච්ි ක. තකොට එහිදී තොරතුරු හෝමාරු කරගැනීම සඳහා ඊ තල පාවිච්ච කර හමනතං ඒ තලකින් තවත් පොළගටල් විදීම කියන ක්‍රමවේදය භාවිතා කළා. ඉතින්පතිේද වේ අපි කිවදැන් හූහඩමගින් දුම්ගැඇස්සවීම ගින්දරමගින් ඊළඟට සීපාද කීමමගින් නේද අපි තොරොතුරවතිීතද හමාරු කරගත්තා අන බෙරකරුවමින් ොතුරුවා අතිද හමාරු කරගත්තා, කචාකර රල්ල න්නත පනි විඩයවීම ඒවාගේ ඉතාලයෙන් තවත් හිප පොලකටඩ විීම ගැන කතා කර ඒගේ දැන් අතිතද පනිවිඩ ලවීම සඳහා ඔය තල්කොල වගේ දේවල් තමයි යොදාගත්ත කිය කියන්න පුතේදේඒවාගේ තයි පණවිඩකරුවන් නත පණ විඩයවීමත් අතිතෙදී පාවිච්චි කරපු සනි විේදන කමයක් දිියටයි තොතුරුව මාරුරගත්‍රම ේදයක්ි ියටයි පුතයපි මේ ඒක කිය තුළ මේ ක්‍රාකාරකම තුළ කිය දෙ. ්‍රියාකාරකාමේම පපුතේ අපට කිය දෙන්න කියලා කියෙනවා පුතාට මේ. අපිට මේ පාසලයේදී පනිිවිඩ ලැබෙන ක්‍රමවනුවාද කියලා. මොනවාද සාමාන්‍යෙන් පාසලයේදී පණිවිඩයක් ලබා දෙන්න පාවිච්චි කරන ක්‍රම. දවාල දන්නවා පාසල පටන්ගන වෙලාවට මොකදද නාද කරන්නේ. සිනුවනාද කරන. නේද. ඒවගේ විදල් පත්තුමා විශේෂ නිවේදනයක් න්න ඕනුනාම් සබ් ශ න්ත්‍ර ප ච කරන ලෞ ් ිකය. නේද සමාරක්ලවට පන්තිකාමරයට ඔයාලට පනිවිඩයක් එවන්න ශිෂෂනායකයන් ඇවිල්ලා ඔබට යම්මාකාරයක පණිවිඩ ලබා දෙෙන අවස්ථාතිය. ඒවාගේම විදුහල් පතිතුමා දෙන පනිිවිඩයක් පාසලේ ඔයාගේ අදරනය පති ගුරුතුමාට හෝ ගුරුතුමියයට කෞදපුතය දැනුන් දෙ කාර්යාල කාර සහයක තුමා හොතුමිය. නේද කාර්යාර කාර සහයක මහත්මය හෝ මහත්මියවෙල්ලා. චීට විදුවල් පැත්තුමාගේ පනිවිඩියකින අවස්ථා දකර දනු. එඒවගේ විශේෂ නිවේදනයන් ඉදිරිපත් කරන අවස්ථා එ වගේම දැන්වීම් පූරුවට නිවේදනයන් දාන අවස්ථා.ඒ වගේම විශේෂ සිදුවීම් අවස්ථාවන් වලදී රැසීමක් කැඳවනවා නේද රැසීමක් කැඳවලා දරුවන්ටයම් කිසි ආකාරයක පනි විඩ අද දෙන්න තියෙන නල් ඒ පනිිවිඩිය ලබාදනවස්ථ පුතාල ද ල දකලතියන ඉනි පාසේද අපට පණවිිට ලබෙන ප්‍රම පිබඳ හොඳට පාඩන් කරගන්න මතක තියාගන්න පපුතිදී අප එම තේමාව ඇයටට දම කතා කරනවා මේ තොරතුරු හොමාරු කරගැනීම සඳහා අපි විවිධ උපකරන එමනතම් විවිධ ක්‍රම භාවිතා කරනවා හරිද ද වර්මානය වෙනමට තොරතුර හමාරුර ගැනීම වඩාත් දිය වුණ වෙලා තියෙන මොනගේ ක්‍රමවේද වලටද අපි තොරතුරූමාඩු කර්ගැනීම දියුණු වෙලාතින්. එකක් තමයි පුතාට මතකයි අපි වුවමිට කලිනෝත් ශ්‍ර්‍යමාධ්‍ය මාධ්‍ය තියනවා දෘශ්‍ය මාධ්‍ය තියනවා. ඒ වගේ ශ්‍රව්‍ය දෘශ්‍ය දෙකම ඔබට මාධ්‍යවිදියට තියෙනවස්ථාතියනවා. ද ශ්‍රව්‍ය මාධ්‍ය කියලා කියන්නේ ඇසේ නමාධ්‍යන්. ඔබට යම්ගිසි පනිවිදිියත්ද දෙන කොට ඒ ඇස නවා ගන් දුදරියන්ත්‍රයෙන් ඔබට ඒක ඇසේනව පමණ. න එතකොට දෘශ්‍ය මාධ්‍යකත්තුතින් යම් කිසි පණවිඩයක් අපට ලබා දෙනවා පේනවා. එතර පුතාාව දන්නවා ඒ සනිවිදමා යටතේ දෘශ්‍ය මාධ්‍යි කියල කියන්නේ අපිට පේනව දැං උදාහරණයක් කසිින් පෝස්ටරයක් දැන්වීමක් පුවත් පතක් ලිපියක් වගේ දෙයක් පොත්පත්තය වගේම මේ දැන්වීමම් මගේ දේවල් අපි ගත්තොත්හෙම අපිට ඒ මාධ්‍ය අපිට පේනවා හෙම පේනවා. සාම්පී ඒ මාධ්‍යයට කියනවා දෘෂ්‍ය මාධ්‍යය කියලා තර ශ්‍රවවි කියන්න ඇහෙන දේවල්. දෘශ්‍යකයන්න පේන දේවල්. ද ඔය දෙකම තියෙන මාධ්‍යයක් තියෙනවා දෙෙස තියෙනවානිපු තිමුණනාද ස්්‍රව්‍ය සහා දෘෂ්‍ය මාධ්‍යය මොනවාද දැම්පු තාලග ෙදර තියෙන ්‍රව්‍ය හා දෘ්‍ය මාධ්‍ය කියන්න බලන් ස්‍රව්‍යහා දෘශ්‍ය මාධ්‍ය මොනවාද. ්‍රව්‍ය දෘ්‍ය දෙකම තියවා එකැන පේනවායි ඇහනවායි දෙකම වෙනවා ලගන්න පුතාාලගේ ගේෙදර තිය ්‍රවවි දෘෂ මධද්‍ය ප්‍රධාන මාධ්‍යයක් තමයිම කද. රපවාහිනය ොක ජන ප්‍රියතම ශ්‍රවි දෘෂ මධ්‍ය දියට සලකන්න්නම කදපුතිේ රපවාහිනිය. සමහරවෙලාට වයාලග තින පරිගන ේ ්‍රව්්‍ය දෘෂ්ෂ දෙ මෙන්න්න පුළ ේ න හර පික හ ්‍ර ෘ ෙන්න්න පුුව. ඔබේ අතේතියෙන ජංගම දුරකතනේත් යම් යම්දේවල් නරබන කොට නේදම පෙනෙන්න්න පුළුවන් ඇන්න පුළුවන් නඒ දෙකම සිද්ධ වෙන නිසා ශ්‍රවවි දුරුෂ මාධ්‍යය නවින ංග දුරකතනත් දැන් ්‍රව්වි දෘෂ කියන දෙකම සහිත මාධ්‍යන් විදියට පත්වෙලලාති නොකද එහ පැත්තෙන් අපටි කෙන කතා කරනවානම් ඒ කතා කරනද එයා කතා කරන කෙන අපිට පේනවාගේම අපි ඔයාට පේනවා අපි පේන ස්‍රව්‍ය දුෘුෂ මාධ්‍ය දෙකම සබව්‍ය සාධ ෘෂ්්‍ය කියන ක්‍රමවේද දෙකම ජංගමදුරකතනව ලක්්දැන් තියනවා නේද පුතේදයි. ඒවගේම පුතේතු වී මේ ස්‍යවේදන මාධ්‍ය මුද්‍රිත මාධ්‍ය විදියට තියනවා න ඒවගේම විද්‍යුත් මාධ්‍ය විදියට තියනවා. මොනවාද මේ අපිට පනිවිඩගෙනල්ල දෙන ස්‍යවේදන මාධ්‍යයට තඒ මුද්‍රිත මාධ්‍ය මොනවාද ද්‍රණය කැල්ල අපි ොරතුර බාදන මාධ්‍ය මනොවාද මුද්‍රණය කල් මේති එන්නේඒ මුද්‍රිත මාධ්‍ය මොවාද ලිපියක් ගත්තොත් අපි ලියලතිෙන්නේ අති. අත්පත්්‍රිකා දැන්වීම්, පොත්පත් සඟරා පුවත් පර් ඒවා පියවෙල්ලා මොනවාද මුද්‍රිත මාධ්‍ය විදියටයි සලකන්නේ. ඉතිං ප්‍රසිද්ධම ලෝකේ ජනප්‍රියතම මුද්‍රිතමාධ්‍ය විදියට අපි සලකන්නේ තවමත් පුවත් පටපුතේ. ඒවගේ පුතාල දන්නවා විද්‍යුත් මාධ්‍යගත්ත. ලගේ ල විදුත් මාධ්‍යමනවද ගන් දරයන්ත්‍රය රපවායිනය පරිගණනකය දුරකනයවා වල් ොත් විදුත් මාධ්‍යේ. දං ඒ විදුත් මධ්‍ය වලින් ලෝක ජනප්‍රිය විද්‍යයුත් මමාධ්‍ය සලකන්නේ රූපවාහින අයිමගේ පුතේතුයි. ඒවගේම පුතාලද ොලදන්වා අපේ දන දාතය සහ තිය විද්‍යුත් උප කරන මධ්‍යය සඳහගුවන් විදුු යන්ත්‍රය දුරකතනය, රූපවාහිනය, පරිගනකය ජංගම දුරකතනය ශබ්ධ විකාසන යන්ත්‍රය. දැ මෙන්න එකක යන්ත්‍රයන් එකක උපකරන අපිට භාවිතය සඳහ මොනවන්ගේ අවස්ථාවන් වලද ද අපි භාවිතා කරන්න කියනත්. පුතාට මේ ක්‍රාකාර කමේදී තවදුරුටත් කියලද දෙන්න කියන. ද පරිගණකයක් සාමාන්‍යයෙන් ඔබන්ණනිස ඇතුලඉඳද කියෙන ම්යම් දම් මේ දවසලනම් පාඩම් බලන්න පාවිච්චි කරනවා නද මල් කක් ෙ ද. තැපෑල සදහපට ඉල්ෙටොනනික් ේල් එක මේල් විදදුුත් තැපෑයි සඳහපි පරිගණක පාවිච්ච කර පුළුවන්තර්ජාලයට සබන්ධ කරට පස්සිේ දැගුවන් විදදි න්ත්‍රියාව යාල නිතරම සිින්දුවහන් ඒමනත්තම් ප්‍රෞෘත්ති විකාශයන් වලට සබන්දෙන් නේද දැම් ප්‍රවෘත්ති කියන කොට මට හොඳට සවාන්දෙන් නො. නද දැම් පෞෘත්ති කියන කොටහෙම මතකතියාග්ඩෝඩ නිවේදකය ඇවිල්ලා ලස්සනට වාඩි වෙලාශසල්ලම අපිට ප්‍රෞෘත්තිකයද්දි මොනවගේ දෙයක්ද කියන්නේ. ඉස්සල්ලාම පීව අපිට මොහක්ද පෞෘති නිමේදකෙක් සාමානින් කතා කරන වෙලාවට ඉස්සල්ලම පිට ඇවිල්ලා ප්‍රෞෘ්ති පපටාන් අරගෙන කියන්න පති. ඕපති රෘපවානනි ප්‍රෞෘත්ති ප්‍රකාශේක මුලින්ම සිදුකරන කාරයවෙන්නම කාති පැටියෝ ප්‍රේක්ෂකයට සුබපතලයි ප්‍රෞෘතිවිකාසේ ආරම්භ කරන්නේ මතක තියාගන්නත් ඕනේ ප්‍රෞෘත්තිය හද්ද ඔබ නිරන්තරයෙන්ම. නදම කියන්නේ පෘත්ති රස් ලොහොදක කියන් හැක කියාවන් ඔබට සිංහලවලදි සිංහල ශේදී ගරුවත්පත තියෙන ඩට පොටත් රදදිීමට පෞෘත්තිවිකාශයන් වලට සවන්දීම ප්‍රෞෘත්ති පැවසීම නේද ඒවගේදේවල් ඔබට ප්‍රියාකාර කම්විදියට තිබෙනවා. ඉතිංබපු තේදේ මේ ජංගබදරතන භාවිත්‍යයන් රාශයයක් ක අදවස්සවය කොටතියෙනවා නේ. ඒ ඒකන වාල දැන් ගන ගන්න වෙලා තියන්නේෙ න් Onlineයින් තාක්ෂනයටතේ කියෑන මාර්ග ගත ක්‍රමවේද යටතේ ජංග දුරකත්තනය ෝ පරිගණකයක් පාවිච්චි කරලා නේද අපි එකන කාතර හස්සුව මාර්ුරගැනීම සදහ ජංග දුරකතනේ පවිච්චිරනව පනි විඩහ මාර්රගීමට නෑද දුරකතනය ජංග දුකතනය කෙනන දෙකම එතකොට මේකට කියන් ස්ථාවර දුරකතනයක් කියලා ඔබගේ නිවසේ කේබල් මාර්ගනුයි සම්බන්ධ කල තියන්නේෙ මේ දුරකතයක් පොහො වෙලාවට. නේද.ඒවගේම සබ්ද විකාශසනයන්ත්‍රයක්. ඔබදන්නවා සබ්ද විකාශන යන්ත්‍රයක් භාවිතා කරන්නේ යම් එක් එක්තරා නි්චිත ප්‍රදේශකට යම් තර රද න් සු පස්සය පාවිචක උපරන තමයි සබ්ද විකාශන යන්ත්‍රයක් පීහිම ම් කිසි ප්‍රදශකනනාය යමක් සිද්ධ වෙනවා ඒ ප්‍රදේශේ ජනතාවට ඉක්ම නිින්ම ඒ කරනාව දැනන්දන්න තියෙන්නේ සබ්ද විකාශන න්ත්‍රයක් බැඳ ගත්තවා නයක් කියීල ඒනි වේදනය කරන එක. බ දන්නන්වා මේ ද වවසලත් ඔබගේ යම්යම් පාරිසරික ඒතුන්මත වසගතරෝග තත්වයන් පැත්‍රෙනනෝන යම් ප්‍රදේශයක ඒ ප්‍රදේශය තුළ ඒ ප්‍රදේශයට විතක් නිේදනයක් දෙන්න වස්සුනාවම අපි පාවිච්චිරන උපකරණය ශබ්ද විකාශනය න්ත්‍රේ මනැතන් ලෞඩ්ස්පීක කිය ලාපිින් ග්‍රසිංක. යාල දෙකලතිනාද පුතේ අර දැම්. පෞගේ ඉස්සර් වෙලාපි පාවිච්ච කරේ යම් කිසිදැන්න. ඔයාගේ අම්මතාත්තා කාරයයාලක වැඩකරනවනන් රාජායතනයක වැඩකරනවනන් සමහරක්ලාටගට නිවාඩ අම්මටතාත්‍රර නිවාඩුවක් ඕුණුන හම ආයතන ප්‍රධානයට අපි ටෙලිග්‍රේම්යකින් දෙැනුන් දෙෙනනවා අ අසනී පයි නිවාඩු දෙන්න කියලා ඉල්ලීමක් කරලා ටෙල්ග්‍රේම් එකක් අපි තැපෑල් කන්තූරුවට හිල තමයි ඒ ටෙල්ග්‍රෑම් එක යවන්. ති ඒ වෙනුවට චැරිග්‍රෑම්ම එක වෙනුවට දැන් අපේ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්ත්මයන්තුූ විසින් හඳුන්ව වලදිල තියෙන්නේ. ටෙලිමේල් කියන සේවාවතුති. තෙලිමේල් පණවිඩ සේවාවට අදාළ පෝරමයක් තමයිෝබට මංමේ පෙන්න්න. එන් ස්‍රදේශයාව යම් කිසි පණිවිඩියක් රැගෙනයාම සඳහා. ටෙලිමේල් කියන සේවාව පනිවිට සේවා දැන් අර ටෙලිග්‍රම් ෆෝර්මික වෙනුවට ටෙලිමේල් ෆෝර්ම් එකක් අපට තැල් තර ත ල ැල් ාර් මන් න්ක ට මෙතන පේනවා එකත් අපිට භාගදිය වශ වෙනවා ඒදී ඔබට බලාගන්නට පුළුවන්. මේ ආකාරයට යවන්නා විසින් තිරවියීම සධහ තියන කොටස්ය වන්නගේ නම ලිපිනය ලබන්නාගේ නම සහ ලිනේ මෙතන තියෙනවා ඒවගේම මෙතනින් තියනවා පණිමිට නේද. ඒගේ මෙ අත්සංකරට තියෙනවා නේද. ඒගේ මේක තියන කාරයාල පයෝජන සහ තිය උපදෙශ්ටිමතන යෙන. යවූවෙලාව යවූකාරයාලය දුරකතනාංක නිර්ධාරයාගේ අසන් ඒවගේ දේවල් තිබෙනවා වච්චනගන්නට අනුව තමයි ගස්තුුවර්. සාමාන්‍යෙන් ටෙලිමේල් එකත් ටෙලිග්‍රෑම් එකත් ගෙවීීම කරන්න සිද වනේ තැල්කාන්තුර ඉති තැල් කාන්තුර නලුත් සේවාවක් ට අලුත් ඳුවා සේව විදිියට තමයිපතද ටෙලිමේල් පණි විඩ සේවාව අපි හඳුන්නල දෙන්නේ මතකතියාගන්න ටෝනේ එත් ඔයාලා මේගේ ෆෝම එකක් තැපැල්කාන්තුරොට ගියතින් ගැල්ල බලන්. තම සනිවේදන ක්‍රම සඳහා භාවිතා කරපුමි දේවල් කතා කරදදිි පුතේ මේ උපර ැතම්ම ප්‍රම කතා කරද්දි. එක් එක් ක්‍රමය මගින් ලබාදීමට වඩාත් සුදුසුවන්නේ සුදුසුවන්නේ මොනවගේ ආකාරය පනිිවිඩද කියෙ පිළිබඳවත් පුතාලට දැනගන්න නු ධාර්යයක් කසයෙන් ලිපියකින් අපි දැනගන්න කෙනෙක්ගේ සුව දුක්ක අහන්න පුළුවන් යම් කිසි විස්තරයක් ියල යවන්න පුළුවන්ක. දේශී වසය ෝ දේශීය වසංගේක කියන්නේ ලංකාව තු යි ඥාති මිත්‍රාදීන් ටේමනත්තන් වි දේශය පෑන තුරන්ට ව ො තු නන් දෙන්න පුළුවන් ෙලිමේල්ල එකකින් අපිසාමාන්‍ය ැරන් සි තුර ලිතව ලබාදීම සඳහ පාවිච්චි කරන්නේ. දැන්වීම් අපි පාවිච්චි කරන්නේ එමොකටද දෙක ලොබ දන්නවා පෝස්ට දැන්වීම් යම් යම් දේවල් නිවේදනය කිරීම සඳහා ප්‍රධාන මහමාර්ගවල ද පැත්ති තියන ිත්තිවල නැතන් දැන්වීමම් අලවන්න තියන ස්ථානවල දැන්වීමම් පෝස්ට ාලවල තියනො දක්කලතියෙනවා ඒයවගේම පුතාල දුලදන්නවා සංගරා පුවත් පත් වගේ දේවල් දෛනිික තොරතුරු නැත්තන් සති පතා තොරතුරු ලබාදීම සඳහ සතිපතා පළවෙන පුවත් පත් වගේ සතිහන්ත පුවත් පත්. පල කල් තිනවා ඒ පිළිබඳුවත් පුතාල දැනුවත් කරනවා අපිතවටිකකින්. ඒ වගේම සංගරාවල විවිධාකාර වූ තොරතුරු ඔබට දකිනට පුළුවන් කමතිබෙනවා මේ සන්නවේදන තොරතුරු හෝමාරු කර ගැනීම හා සම්බන්ධ ක්‍රමසාහඋප කරන පිළිබඳු කතා කිරීමේදී. සිතිව පිනවා පපුත්ත මල්ලිසු තුරුදල පුතාලහිතුවද අපේ පාඩමි වෙළදැනීමමක් පල කර කියලා නෑ පුතිේතුයි. අප ආේ ක්‍රියාකාරකම තුන්වෙනි ක්‍රියාකාරකමට ඔබේ පොත්ති මොකක්ද ඔයාලට කියල දෙන්න කියලා කියනවා යම්යන්දේවල් අලවිය සඳහා ප්‍රචාරණයට දැන්වීමක් හදන්න කියලා හරිද පඩදාසියක දැන්වීමක් නිර්මාණය කරන්න කියලා ආහාරවර්ගයක දැන්වීමක් සෙල්ලම්බාන්ටයක් බිකරන වෙලඳ දැන්වීමක් ඒ වගේ දෙයක් ඔබට නිර්මාණ සිරීම කරන්න කියලා ඉතින් මම අරපෙන්වුවේ ඔයාට වෙළඳ දැන්වීම එතකොට වෙළඳ දැන්වීමක් කියන එකේදී පුතාලට අව්‍යදත් අනවශ්‍යදේත් නේද. විවිධාකාර ක්‍රමවේදයන් ඔස්සේ පුතාලාගේ හිීතට කාවදින විදියට ඉදිරිපත් කළ තියෙන. සමහරයේවා අපිට අවශ්‍යදේවල් නෙමෙ වෙළඳ දැන්වීමකින් පෙන්න්නන්නේ. ඒනි අපි බොහෝවෙලාවටේට රැවටිලා අපි අම්යම් ආහාරවර්ගවාගේම අපිට අනවශ්‍ය දේවල් අපි මිලදී ගැනීමට නැබුරුවෙනවා. ඉතින් පුතේදයේ තාට කිය දෙண்டு කියෙනවා. ති விළந்து දැන්වීම වාසි අවාසයේ වගේදවளත් புතාමඉත බලන්න. නේது. விළந்து දැන්වීම දැක්කමින් තියෙන වාසිමොනොවාද. යම් යම් බණ්ඩ නිෂ්පාදනයන් පිළිබந்து අපට දැනාදුරගන්න පුළුවන්කම ලැබෙනවා නේද. සමහර කලාට අනවශ්‍ය විදියට முදால் நாස්කිරීමත් පළ මෙෙනවා වෙළந்து දැන්වීමම් නිසා. නේද. එනිසා මතක තියාගන්න පුතත් පුතාලට පුළුවන්කමක්තිනවා කිය බලන්නේ යම් කිසි හාර් වර්ගයක් පිළිබඳව වෙළඳ දැන්වීමක් නිර්මාණ කරන්න. මෙතන උදාහරණකට දාලතියනවා ආහාරවර්ගයක් වෙච්ච බිම්මල්. නේද අපි කිය මස්රම් කියල හතු නේද දිලීරයක්ේ නේද බැසිඩියමයිටස් කියන දිලීර ගණයට අයිත ලීරයක් දිීර තියෙන හතු තමයි මේ දාලතයන්. ඉතින් ඔයාලදන්නවා මේ හතු කියන දිලීරජාලයක්. ඉතිං ඒක පිළිබඳව වෙළඳ දැන්වීමක් මෙතන දාලතියනවා. තවත් ආහාර පිළිබඳව නිර්මාණ සීලී වෙලඳ දැන්වීම ොයතින්න. තා අරස්වත් භෝගා පෙන් කිය නේද එකක් ගත්තට එකක් නොමිලි නේද මේ ආහාරයට ගැනීමට දිරිමත් කරන්න කරපු වැඩක්නේ. ඉතින් මේ වගේ දේවල් ආහාරයට ගැනීමෙන් පුතාගේ සෞකයට ඉතා හිතකරවෙන්නේ නෑකකිෙලත් මත තිාගන්න ඕන නේද තර ගෙදරට ගෙන්නවා ගන්න මතනන්න කෙ දුරකතනක ුද්දාලා තියන පුළුවන් ලඳ දැන්වීම හැයි මතකතියාගන්න ඕන දුරකතනාන්ක කියපොයාලයි ෙදර යෙන ලංකාව පාවිච්චි කරන දුරකතනයංකක ඉලක්කංකීයත් තියෙනවාද. ඉලක්කම්. දහත්තියනවා නේද ලංකාව පාවිච්චි කරන දුරකතනයක ඉක්කම් කියී ය තියෙනවාද ඇවති මතකතියාගන්න ඕන ලංකාව පාවිච්චි කරන්නේ ඉලක්කම් දහයකින් යුක්ත දුරකතනාංක කියලා. ඒ වගේම පුතාට නිර්මාණ සීලීව පුළුවන්ද කියලහනවා සුදුසු දැල්මීමක් කඩදාසයක නිර්මාණය කරන්න සෙල් අම්භාණන්ඩයක් වගේ දෙයක් විකිනීම සඳහා ඔබට පුළුවන් කියලහනවා. වෙලඳ දැන්වීමක් නිර්මාණය කරන්න. ඉතින් අපි මේ උදාහරණයකටේ වෙළඳ දැන්වීම සෙල්ලම් බාන්ඩ කිනීමේ වෙළඳ දැවීම පළකල්ල තිබුණට පුතා සරලව පුතාට කැමති විදික ආහාරයක් පිළිබඳව සෙල්ලම් බාන්්ඩයක් පිළිබඳුව වෙළඳ දැන්වීමක් ප්‍රචාරණය සදහ සුදුසු වෙළඳ දැන්වීමක්. ඒ ෆෝ කොලයක නිර්මාණය කරන්නකෝ. ඉතින් තා පුතේදුවේ මේ වගේ ක්ෂණක. එමනැත්තං කෘති මහාර පිළිබඳව. ව දැන්වීම් ඔබට බොහෝමයක්ම සමාජයේ රූපවාහිනිය ඔබට දකින්නට පුළුවන්කම තිබෙනවාවිධ මාධද්‍ය ඔස්ස. ඒවගේම පුතාල දැක ඇති සමහරක් ලාවට පැණිබීම පිළිබඳ දැන්වීම් දාලා තියෙනවා. නේද ඒව තියන්නේ කෘතිම රසානික සංයෝගවලින් තමයි ඒ රසේ අරගෙන තියන්නේ එනිසා බීමවර්ග පිළිබඳව ෂණක බීමවර්ග පිළිබඳවත් ඔබ මතක තියාගන්නට ඕනි පුතේදුවේ මේවා සෞඛේට හිතකරේවන මේ සෞකේට අයිතකරේව බව. නමුත් මේ මොන දැන්වීමක පලවෙන ආරයකටත් වඩා. හොඳ මාහාරවයන්නේ කෞදු පුතේදේ ඔයාගේ අම්මා. පෝෂණගුණ අතින් ඉහල ආහාරවේලක් කදල දෙන්නේ. ඔයාගේ අම්ම නි සවාගේ අම්ම හදන ආහාර තමයි ඉතාම පෝෂණ ගුණයෙෙන් වටින ආහාරවෙන්නේ. ඒවාගේම මේ කෘතීම පානයන් වලට වඩා. නේද රසකාරක දාන ලද පැණිබීම වෙනද දැන්වීමට ැවටෙන් ඇතුව පුතාදූ වැඩිපුරම පානය කරන්න ටෝනි අම්ම හදල දෙන ස්වාභාවික පළතුරුවලින් හදල දෙන පැණබීම ජාති නේද ස්වාභාවික පළතුරුවලින් හදල දෙන පානයන් බීම තමයි ඔයානි මාරම්ම පානය කරන්න ටෝනි හරිබතේතු වේ. අපි අනවාද දාවසේ හතරවෙනි ක්‍රියාකාරකම සසාකච්ඡා කරන්න මේ පාඩමටදා. තිෙද කටයොත්තුවලති අපට නිරන්තරයම හමුවන පුද්ලයන් කවුති කියන්නකෝ. ඕ ගෙදරදි හම්බේ අම්මයිතාත්තයි. තම්ම සීය. න ගෙදර දිහම්බ වෙනවානේ ගෙදර ඉන්නවාන සහෝදර සෝදරියය ඉන්නවාන. නේද ත්තම්ම ඉන්නවා සීය ඉන්නවා නේද අමතරව අපි ලෙඩව වනම් පස්සේ. ඔයා ම ලෙඩවනති ම තමයි රගයා ඊල්ඟට හම්බේ නනි එක්කන කවද මද ද ගන්න නවා වෛද්‍යවරය ගවටන. එතකොට ම අන්නෙමොකේද බස්සකේ යන්නේ. දර බස්සකේ මම තමයි මගිය. ඊළඟට බස්සේ කොන්දොස්තර මහත්්‍යයගෙන් තමයි මම ප්‍රවේශ පත්‍රයක් ගන්න ඕන නේද. තර කොන්දොස්ත්‍ර මහත්්‍යයයි මගේියහයි කියන දෙන්න විදියට අපිට අම්මලාාවක සමාජයේදදි හමුව වවා ඊනඟට අපි කඩේටක හිල්ලමනො හරි ාඩයක් ගන්න ගියයොති මම පාරිභෝගිකය මුදලලිට කියන්න අපි වෙළද නේද වෙළදක්කි න්න අ ොට වෙෙදත්. පාරිභෝගකයක් අතර යම් අම්මාආකාරය සසාකච්ඡාවල් ඇතිවෙන. ගෙරද ආච්චි මුණ පුරාතර ආච්චි මනි පිරිාතර නම්මා තාත්තාතර සංවාධය ඇතිවෙන. ඒ වගේ අපි පන්සලට ගියෝතින් එම නැත්තම් වෙනත් පූජනය ස්ථානකට ගියෝතින් නේද. අප අපේස බෞද්ධ පන්සලකට ගියොත් හාමුදුරුවෝ සහ ළමේ කතර එෙමනැත්තං ගිහ කතර සංවාධයක් ඇතිවන්නට පුළුව. ඒගේ අනිකුත්ර පූජන ස්ථානයට ගියම් පස්සේ ඒවගේම සංවාධයන් ඇති වන්න පුළුවන්. ඉතින් මේ කවර හෝ අවස්ථාවකදී කවර හෝ කෙනෙක් සමඟ කතා බහකරද්ධිපුතේ අපි කතා කරන අදහස ඉතාමත්ම නිරවුල්ව නේද ඒවගේම ආචාර සීලීව. ඒවගේම සුවාදවතමායිපුතේ දුවේ අපි අදහස් වූමාරු කරගන්නට ඕනි. අම්මත් පුතත් අතරා හස්ුවමාරුව වෙද්දී අම්මට ආදරනීයල සමතන්න ඕනනි දරුව. දරවා අම්මට ආදරණී අමතනවාගේ අම්මත් දරුවෙකුට ආදරනීයෝ අමතල තමයි දවසේ සංවාධයන් ඇතිවෙන්නේ නේද. ඉතින් දරුව සමහර වෙලාට කියන්න පුලන් අම්මේ මට බඩගෙනී නේද. ! අම්ම කියන්න පුල ආ සුදපුතා ගිහින් අතෝදගෙනන්න අනේ අම් මේ බඩගිනීම මට ඉක්මක් හරි ඔයා ගිහින් අතෝදගෙනන්න මගේ පුතා නේද පුතාගේ අත්තේ දැ සෙල්ලං කරලා පුතාගේ අතේ කුම දූවිලි තියන්න පුළුවන් ඒවා විස්ස බීජි පුතාගේ බඩට ගෝතින් පුතාවලේඩ වෙන්න පුළුවන්. එනම් හොද පුතාවගේ ගෙල්ලා තෝදගෙනට ලස්සනට සබන්දාාලා නේද එහම කියන්න පුළුවන්ද අම් දෙන්නේ කතර ඇතිවට සංවාධය එතකොට අම්ම සහදරුවෙක් අතරනේ තර වෛද්‍යවරයයි රෝගියයි අතර නේද රෝගයෙක් විදියට ඔයාගේයාම දොස්ත්‍ර මහත්තේගාවට මොනවාද කියන්නේ එ ඉඳගන්න මොනාද වටලලා අතිනසනී. එතක කොට ආසනීප කියන. වෛදවරයා බෙත් දෙෙන. ඔබතුමාට ොම ස්ූතයි කියලා එනවා එමනින් කොන්දොස්ත්‍ර හත්ත්‍යය මගේයි අත බස්ස එකේද වෙනංවාධයක් හිතන්න බලන්න පුතා. කඩේට හිල වෙලෙන්ෙකුයි පරිභෝගකය අතර නේද මේක ගන්නමං අඩු කලා දෙන්න. නේද කිය සහරක්ලාවට කියන්න පුුවන් පාරිභෝගිකය නඒවා වෙලද කියන්න පුළුවන්යා මොුණෝහරි බාඩියම් මලදීගන්න ගාමනේ. එම සංවාධයක් ඇතිවෙන්න පුළුවන් ඒම තවටික් අඩු කරල දෙන්න මටහම්බෙන කොමිස් එකනුත් මම ටික් ඔයාට මේක කල්ල දෙන්න ඒමගේ කියන්න පුළන්. පන්සලක කියයාා ආච්චිමන පුරාතර පන්සලකට කියයාම හාමුදුරුවත් ඔයත් අතර ඇතිවෙන සංවාද ගැන හිතල බලන්න හිතල චුට්ටක් ඔබට සංවාදලියන්න හැකියාවක්තිීනවාදි කියල බලන්න දෙදෙනකු අතර මේ කියන දෙදෙනකු අතර ඇතිවෙන සංවාධයක් හොඳ පුතාවගේ ලියන්ඩ උත්සාහ කරන්න මේ ක්‍රියාකාර කමේදදි. ඒ චරිතය යුගලයන්ට කෙටි දෙබස් නිර්මාණය කරන්න කෙලයි එහෙම කරවන්න කෙලයි ඔබට කියන්න පුතේදේ. එනිසා නද මේ අවස්ථාවද දෙබස් ඉදිරි පත් කිරීමදී ආචාහර සීලී ලෙස ඒ අවස්ථාව අනුව, අදහස් ප්‍රකාශ කරන්න ඒ වගේ කරුණාකරකන වචනය ස්තතියි කියන වචනය නේද සමුගෙනය අද්ද තෙරුවන් සරණයි බුදු සරණයි ඒ වගේ වචන පාරච්ච කිරීම නේද ආචාරසිහිලි කතාබහ කිරීමේ දිපුතාල ආචාර සසිහිලි ගති පැවතුම් පවත්වා ගැනීම මගින් ඔබ ඉතාමත්ම හොඳ පුරවවැේෙ හොඳ දරුවෙක් හොඳ පපුරවැසෙක් බවට පත්වෙන බව මතක තියාගන්නට ඕනි පපුතේතු වයි. එන් සමේ ක්‍රියාකාරකම යටත පුතාට දට කියන මෙන්න මේ අයාතර ඇතිවෙන සංවාධ පුතා හිතන්න නිතරම වගේ පුතාට මේ වගේ සංවාධත්දැකීමට ලැබෙනවා එහිදී පුතාමතක තියාගන්න නිතරම කතා කරද්ද නේද. ඉතාමත්ම හොඳ ආචාර සලේ ගති පැවතුන්මඇති දරුවෙක් බවට පත්වෙන පත්වෙෙන්න්නට උත්සාහ කරන්නා අදහස් ප්‍රකාශ කිරීමේ. තිබපුේතු පුවත්පත් ගන කතා කරද්දිී විශේෂයෙන් අපේ ලංකාවේ පුවත්පත් වර්ග දෙකක් අපි විස්තර් කරනවා එක වර්ගයක් තමයි පපුතේ සතියන්තේ පලවෙන පුවත් පත්. අනිතක තම ම මීට කලනුත්පුතාලටකුවොත් දිනපතා පලවෙන පුවත් පත් කියලා. එතකොනමේ පුවත් පත් ඒ ේෂස්ත්‍රෝසේ වර්ග කරාම තවදුරටත් වර්ගිරන්න පුළුවන් සතියන්ත පුවත් පත්ති දින පපුතේ. කියන බලන් සති්‍යන්ත පුවත් පත් පුතාන්නන සතියන්ත පුවත්පත් සිලමින පුවත් පත තියෙනවා දිවයින ලංකදීපඉළගට රිවිර ලක්බිම වගේ පුවත්පත් සතියන්තේත් පලවෙනවා ඉරි දදින. එතකොට දිනපතා පලවෙන පුවත් පත්ති දිියට දිනමින දිවයින ලංකදීහිප ලක්බිම වගේ පුවත්පත් අපේ ලංකාවේ දිනපතා පලවෙන පුවත් පත්තිදිටයි අපි සලක. ති ද දම පුවත් පත්ගතත් යම්යම් ශේෂත්‍ර ගණනාව සමි පුවත් පත්ලිය වෙලාතින පුතා දක ති නද. ජාතික පුවත් පත්තිනවා ළම පුවත් පතියනවා ක්‍රීඩා සම්බන්ධලිය වෙච්ච පුවත් පත්තියෙනවා. සිනමා ශේෂත්‍රයේ සම්බන්ධලිය වෙච් පුවත් පතියෙනවා. විද්‍යාවිෂය සම්බන්ධලිය වේ පත් පත්තියෙනවානද. ඊළඟට කාතාවන් විින් ලිය වෙ කාන්තා පුවත්. ඊළට චිත්‍ර කතා පුවත් පතියෙනවා. ඉළඟට ඉතාමතරව මේ ජෝතීශය පිළිබඳව ලියවෙච්ෂ පුවත්පත් ඔප දකිනවානේ නේද රහන්ඳ තාරකා සම්බන්ධ කරගෙන අපේ පලාපළ විස්තර කරන පුවත් පද්ද කළ ඇතිනේ පුතාල දූල ඉතින් පපුතේ දැන් අපේ ලංකාවකත්වොත් එ පුවත්පත් සිංහල මාධ්‍යයෙන් දෙබල මාධ්‍යයෙන් ඉංග්‍රීසි මාධ්‍යයකන භාෂත් යුත්තෙන්ම පලවෙන පුවත් පත් අප දකිනවා. දාාරණයක් ක සිංගත්තොත් ම අපේ ොකද පුතේ හැබැට ෝක ප්‍රථම පුවත් පතවිදියට සලකන්. එදා සයිසිය නමේ ජර්මණයදි පළවෙච්ච ජර්මණිය පලවෙච්චා විසෝක කියන පුවත් පත තමයි ලෝකේ පලවෙනි පුවත් පතවිදියට ප්‍රථම පුවත් පතවිදියටට සලකන්. ඒවගේ ශ්‍රී ංකාේ ප්‍රම බද්ධ පුවොත් පතක් එදා සටසය හැටේද පලවුණා ඒ පුවත් පතේ නම ලංකා ලෝකය කියන බෞද්ධ පුවත් පතපුතේ. ඉතිංපපුේදේ මේ පුවත් පත්වලතියෙන ප්‍රෞෘත්ති මොන සම්බන්ධ ප්‍රෞෘති ඔබ දකින්නේ සාමාන්‍යින් කියන්න බලන්න ඔබ දැකලතියන්නේෙ දැම්මන් මෙතන දාලතිනවා අන තුරු ගැන තොර තුරුවට පුවත් වොලින් දකින්නට ොළුව. අන තුරප පිබන්ඳුව දෛනික මමාර්ගවල සිදුවෙන අනතුරු එම නැත්තන් නිවාසල සිදුවේන තුරු පිබඳුව එඒම නැත්තන් වෙනත් ේෂ්ට්‍රයන් වල සිදුවෙන අන තුර පිබඳදුව. ොරතුරට පුවත්තුොලින් දැක ගන්න පුළුවන් ඊළංඟට සෞඛ්‍ය ප්‍රෘත්ති කින්න පුුවන් සෞඛ්‍යය දැන්මේ වසංගත තත්ත්ය පිළිබඳුව නිරාන්තරෙන් ජනතාව දැනුවත් කරනත් පුවත් මේ දවස්සල පුවත් පත්වොල. පලවෙනවා ප්‍රීඩා පරෘත්ති ළඟට පාසල්ල තොතුරු සම්බන්ධ ඉළංඟට දේශපාන්‍ය තොරොතුරු විශෂයෙන් ගත්තම් පස්සයයක් පේනටේඒවගේ ලෝකේතියන දේශපාලන තොරොතුරු ල්ළංඟට ආගමික තොරතුරු ඉළංඟට ආරක්ෂක ොරතුර නේද මෙට මේ වගේ ප්‍රවෘත්්ති පුතේ බොහෝවෙලාාවට අපිට දැකගන්නට පුළුවන්. නේද බඩුවිල ගැන රටේ ආර්ථිකය සම්බන්ධ තොරතුරු අප දැනුවත් කරන්න පුළුවන් දැනුවත් කරනවා සමහරක්ලාවට මේ පුවත් පත්තොලින්. ඒවගේම විදේශය ප්‍රවෘත්ති විදේශ රටවල් පිළිබඳව විධ රටවල් වල දේවල් සම්බන්ධයෙන් අපි දැනුවත් කරනවා වගේ ආගමික තොරතුරු සම්බන්ධයෙන් අපිට දැනුවත් කිරීමක්. පුවත් පත් මගින් කරෙනවා පුතේදේ. එඒවගේම පුවත්පතක ප්‍රධාන වශය මුල් පිටුවේ සහන්වෙනි පුතාල දන්නවා ශීප්ෂපාටයන් පුවත්පතක අවසාන පිටුවේ තමයි මාන්‍යින් ක්‍රීඩා ප සාමාන්‍යල් ලියල තියන ක්‍රීඩා ප පුවත් පතක අවසානම පිටුවේ නේද ඉළඟට කත්රුගේ කතු කියයක් පුවත් පපතේ මැද අපට දකින්න පුළුවන් කතුවය එක කියක්. එතකොට ඒ වගේ කාරණා සම්බන්ධීින් හැමතිස්සම ඔබ දැනගන්න සිරස්තල පුවත්පතේ නම වගේ දේවල්තමයි විශේෂෙන්ම සිරස්ථලතියන්නේ පුවත්පති ලොකු අකුරෙන්දාාලතින්. ඒ මුල් කොටස සිරස්ථල තන ලියලා චටි විස්තරයක්ද දාාලයක ඉතුර කොටස තිය සාමාන්‍යෙන් පොුවත් පතේ. තුලත පිටුවක්කට යන්න කියලා පිට ියලතින නිසා අම්ම තාත්ත පුවත් පතක්ගෙනාව පුතාල මේ සම්බන්ධය කරුණුකාරන හොඳ ේගෙන ගන්න පපුත්තේදුවේ. විභාගෙද අපිේ ඒත් පුතාලක බලන සාමාන්‍ය තොරතුරූ බදන්නවාද ජීවිතයේ පුවත් පතා ප පාවිච්ච කිරීමද මේ තොරතුරු පුතාට ලැබලතියෙනවාද කියලා. ඉතින් පුතේදේ පපුතාරා අභ්‍යාසක්විදියට අපිට කේන පත් පරති පත්ත්‍රය අරගෙන වෙල්ලා. ඒ පුවත්පතේ තිබෙන මේ වගේ දැන්වීම් කපල අරගෙන. විවිධාකාරු සතින්තපුවත් පතක් අරෙන ව හන් පඩා ලෙසි ගොඩවත්තුරතුරුතියන. විද තොරොතුරු කපලා අලවගන්න ආගමි තොතුර ොවාද ආර්ථිකේ සම්බන්ධය බඩුවිිල ගැන ොතුර නොවාද අනතුරු සම්බන්ධයෙන් තියන ප්‍රෞෘත්ති මොනවාද රටේ අවස සංගත තත්ේ මනත සෞඛ්‍ය තොරොතුරු මොනවාද. ඒම කියලා පෝ පුවත්පතකින් ඒ වගේ කෑලි කපලාරගෙන ලස්සනට අලවල එදිනදා තොරතුරු ටිකක් එකතු කරන්න. ඒක සතතිය පපුුවත් නොමින් විිත්ති ප ුවත්පක්. පන්තියේ දිනං හදන්නක ලි කියනවා ඉස්කෝලයන කාලේ නමුත් දැංවාට පුළුවන් පොත්පතක් අම ධත්තගෙන ාවවතින් ඒකින් ඔය කියන තොරතුරු බලාගන්නට. ඒවගේ මේ වැඩේ ලස්සට කරන්න පුළුවන් පොත් පතකින් ෙරතිනවනම් පරන පොත්තක් ඒකින් හරි ඔයා මේ විදිේ තොරතුරට වෙන්කරන්න එම කෑලි කප අපප හවල් ොරතුර මේ හවල්තොරතුර මේ දේශපාලික ොරතුරක් මේයාආගමි තොරතුරක් මේ බඩුමිල සම්බඳධ ොරතුරක් මේක විදේශීය ප්‍රෘතියන තොතුරක් මේ ක්‍රීඩා තොරොතුරුතියෙන්නේ එහම කියල කෑලි ලස්සනට කලා වකර ගන්න බලන්න පුතේ අභ්‍යසයක් විදිට ඒක තමයි පුතා ලගේ පස්් වන ක්‍රියාකාරකම අවසානය.ආදරණය දේපුතේ අපි යන්නේ මේ පාඩම්මාලාව හයවෙනි ක්‍රියාකාරකම එක සාකච්ඡා කර. එතමයි පාසලේදි හරි වෙනත් ස්ථානයකදි හරි තමන්ට හරි එම නැත්තම් විෙනත් කෙනෙකුට හරිපුතය අනතුරක් වඋනෝති. ඒ පිළිබඳව තොරොතුරු දන්නවන්න පුළුවන් ක්‍රම දැන්ම යුතු අය ගැන පුතාලව දැනුවත් කරන්න කිය කියනවා. අන්නේඒ කොට සපි කොහොමද කරන්න කියෙලලා බලමුවද දවස්. ඉතින් ඒදී යම්යම් සිද්ධිය අල්ල පුතාකෙන් ්‍රශ්ණ හන්ඩ කිය කියනවා. තැයියාහලුවන්දෙනේ පාසලේ වැසිකිිලියට ගියා එක් අ එක් වැැසිකිලිය තුළයි ඉදදි අගුල ඇරගන්න බැරවුනා වැසිකිලිය දොරලොක්කුණා. නේද. එතකොට ඒ ඒ ඒ සසිසවා සඟ වැසිකිිලියට ගිය පවානෙත් සෙසවා ඒ සිද්ධිය. දැන්වියයුත්තේ කාටද කොහොමද දන්නවන්න ඕන්. නේද අන්නේ වගේ විස්තරයක්. එවැනි යම්මා කාරය කාන තුරක් වුණට පස්සේ පුළුවන්තර ඉක්මට පුතාර දදුල දන්නවා කාටද ැනුන් දෙෙන් ඕෝන පන්තිබාර ගුරතුමියට තමයි ඉක්මට විල්ල අපි දැනුන් දෙෙන් නෝට. ඒවාගේ ක්‍රඩා පිට්ටන ද අමනතුරක් වුණම් පස්සේ පිබඳව කාටද දැනුන් දෙෙන් ෝන. ක්‍රඩාර ගර ට දැන පිට් නිදින්න. එම නත්තන් පන්තිබාර ගරුවරයට දැනුදිනට පුළුවන්. ඒවාගේම තමයි පපුතේ සැනග බහල වශයෙන් රැස්සලා තියන ඉන්න ස්ථානයක් ගත්තොත්. උදහරනයක් කසිං පොලක් නේද අරදැන් අපේ උත්සව සමයේ සිංහල බෞ්ධ උත්සවයන් පවතින වෙසක් පොසොන් ඇස කාලට තොරන්තියනවාන නද ඒ තොරනක් තියන තැනක විශාල සනගත් ඉන්නවන හැඳදවට. එවැනිිය අවස්ථාවක ඒමනත්තන් සැනකලි භූමියයක් අපි කියන කානිවල් එකකදදි. අන්නේේ මගේ අවස්ථාවක යම් කිසි දරුවක් අරමංගුණනති. බමකද කරන්න. නම ඔොට හෙෙනයි වෙලා වෙ සබ්ද විකාසන යම්ත්‍රයට ක්‍රියාත්මක කරන ස්ථානයක් නේද සබ්ද විකාසන මැදරියක්. ආන තැට ගෙල්ල ඔබ ැන් දෙෙ නොන ම හවල් දරුවමගේ අම්මතක් මගේ තාත් එක ම මං ාවේ නේද මටකරුණා කල මගේ අම්මව තව හල දෙන්න කිය අනන්නයාගේ අවස්ථාවක්. නේද එමනැත්තන් වෙනත්යක් නැතිවුණන අවස්ථාවකේ වනිද දනන් ප හ ද. වගේම තමයි පාසර නිමව වුණට පස්සි තමන් ඉක්කරගෙනයන්න අම්මහරි තාත් අහරි වැඩිටී කරි ආාව නැත්තොත් අපි මොකක් දකරන්නේ කොතන දෙ ඉන්නේ. එතැයින්දවන පාසලේම රැඳදිල ඉන්න ටෝනි ත් එවගේම පාසලේ ගුරුවරයකින්නව වනන් හෙමේ වන තම් මුරකරු ඉන්නවන පාසලේ විශේෂයම් ඕට ඒ පිබඳුව ැනන්දීලා නේද අම්මට තාත්තගේ දුරකතනා නම්බරරි කරගෙන කතාරල ශේෂයම තා මතක තියාගන්න හැමතිසේම තමන්ගේ අම තාත්තක දුරකතනන්ක තමන්ගාව තර තියන ටන ව හදදිසයක්ක් වුණනම ැනුන්දන්න දගෙන න තක දරක ේරුුණාද එවගේම තමයි. සංහරක් කලයාට පුතේ පන්තිබාර ගුරුතුමිය පාන්සරටවෙන්නේ ඔයා පන්තිකාමරට වෙන්නේ. ඒ ඒ වගේ අවස කොයාලක පන්තිකාමර ඉන්න ළමයෙක් අස. අස නීප වෙනවා. අන්නේ ඒමගේ අවස්ථාවක පුතාම කක්ද කරන්න. එතකොට ඉක්මන්ටම තමන්ගේ අල්ල පුපන්ති කාමර ඉන්න ආදරනය ගුරුතුමාට හ ගුරුතුමියයට ඒ බව දැනුන්දීලා ඒලාමයාට හොස් පිල්ල එකටේමනත්තං හොස්පිල් එකට එක්රගෙන යාම සඳහා අදාල අවශ්‍ය කටයුත්තු පුතා විසි සම්පාධනය කරන්නඕන පුතා කරන්නවන ගුරුවරයට දැනුන්දීම. හෝ ළඟම න්නා සන්න වැඩීටට දැනුන්දීම. ඒක කියන්නේ විදුවල් පත්තුමා වෙන්න පුළුවන් ගුරුවරෙක් වන්න පුළුවන් දැනන්දීමයි ඔබළ යුත්තේ. ඉන්පතිේ ඒමගේ අවස්ථාවල් වලදී පැහැදිලිව යම්මාකාරයක බාහිර පරිසරේද. දැමයි පාසේදී අපිට කතාකරන්නක වවාගේම බාහිර පරිසරේදී ඔබ මාහාමාර්ගේ ගමන් කරද්දදි. යම්මා කාරයකට ඔබට දැනුන්දීමමක්කර අශ වන එම ද තුරක් සිද් වන එමන තං මංකොල්ල කෑම කොර කමක් වගේදයක් සිද්ව වෙන වනම් ඔ ොවාදරන්න ඔබ කරද කතාකරන්න ඒවගේ අස්ථාවක්ගත්තො ඒවාගේ වස්ථාව ගත්ත ඔබ දන්නවා අදාහමතන්න දුරකතනංකයක් නේද ඔබ දැ ගන්න පොලි. හදසිියමතු මේකේ ේද මොකද පොලිස් හදිසියමතු මේකේ දුරකතනා අංකේවේනම කද එකයිඒ කයිනමය ඒ මනැත්තාම් තවත්තකත්තියනොමකද එකයි එකයි අට කියන දුරකථනනා අකගේයට ඔ හදදිසියමතුක්විදිට අරගෙන කිය ොට මෙන්න මේ හවල් තැනේමගේ සිද්ධක් ක කියෙනවා කියලා එකොට ඟමතින පොලිසි බගේ ස්ථානයට පොලිසිංහවෙල්ල ඒ කරණනයවි මර්ෂණය කරන්නට හටයතු කරන පපුතේදේ. ඒගේම විශෂම වැදගත්තෙනවා මේ දවස්සල වසංගතයක් පැතිරිලායායන දවසක දවග දදිර්ග කාලයක්ක්ති අපි මේ වසංගතතිය සදදුක්විදමිගින් අවස්ථාවක්. ශ්‍රී ලංකාවේ හදිසියේ මේ මගේ අවස්ථාවක තමන්ගගේ ගෙදර අසනීපයක් වෙච්ච කෙනෙකින්නවවා. ඒන අපි පුළල න්තර ගක්මට රෝහල් කරායන්න ටෝනනි රහලක් කරායන්න ටෝඩි ඔබ රෝහලක් කරායායන්නට ඔබ අතන්්‍ය කාටද පුතේදව. දහනමය යනවා. හ නමයා අනුව කියලකැනන්නේ හදිසි ගිලම් රත්ත සේවා වක්තියනවා දහනමය යනුවට කතතා කල්ලා පොළුවන් තරං ඉක්පනින් රහල් ගතවීම සඳහහා එතකොටේඒ ෑමතුමත්දදුන්න්නම විනාඩි දහයයක් පහළලව ඇතුලොත ඔබගෙනනිසට එම හදිසි ලන් ේ කමන නං ගිලන් රත්තය පැමණෙනනවා හිදී පුතාට පුළුවන් කමතිබෙනවා එම ගිලන්ඩතය හරහා රෝගියාව රෝහල් කැදවාගෙනයාම සහගේම පුතාර දූලමතක තියාගන්නවඕන යම්කිෙසි ස්ථානක. රුවක්ට යම් කරදරයක් වන්නවන. තමන්ගේ වයිසේ හලුුවෙක්්ටෝ වැඩිමල් ආදනියයය කෙනෙක්ක කෙනෙක්ට. හෝ ඔබට වඩා වයිසිං අඩු නංගි කෙනෙක් මල් කෙනෙකුට ඉතාමත්ම කරූරවදියට සලකමින් යම්මා කාරඒකට හිංසනයකට පත් කරනවානං ඒ එක කායිකවෙන්න පුළුවම්පුතිේදවේ මානසික හිංසනයයක් වවෙන්නට පුුවන්. එවැනි අවස්ථාව කෝබ දහනමයයි විසිනමය කියන්නේ. ළමා. හාකාන්තාකාරයන් සේ ළමා ප්‍රචාර සම්බන්ධුව දැනුන්දීම සඳහතියන හදිසි දුරකතරංකෙවිදියට තමයි දහනමය විසි නමය කියෙන දුරකතරංකය ඔබට අපි හඳුන්ල දෙන්නේ. ඉතින්පු තේදේ ඒවාගේ මතකතියාගන්න නොනේයම් අවස්ථාව කොට අම්මාකාරයක කිසියම්ම කිසියම් කයික හෝමානසික හිංසනයක් ඔබට සිදුවෙනවනං ඔබ හැකික්මනින් ඔබේ මවට පියාට දැනුන්දීම කරලා. මතමගේ ආරක්ෂාව සලසගන්න ඕෝනනි. එසේ කිසි අම්මා කාරයක ම පියහෝ කිසිම කෙනෙක් නැති අවස්ථාවකන ඔබ කෑගැසීමක් කරලා හරි ඔවබගේ ජීවිතයද යමන තුරක්සිදුවෙන්න්න එනවනම් ඒ ඒයින් ආරක් ශාාවීම සහ කටයුතු කරන්න ටෝන කියෙනෙ එක මතකතතාාගන්න ඕෝනනි. ඒවගේ මපුතේදේ අපි පුස්ත කාලගෙනන කතාගරදදිී පපුතාමතකතියාගන්න වන ඔයාලගේ පාසේ පුස්ත කාලයක් තියෙනවා එමන තං ඔයාලගේ ගමේ පුස්ත කාලයක් තියෙනවා. ඒ පුස්තකාලේ ඉන්නේ ප්‍රධානයක් විදියට පුස්තකාලාදීපති. නේද එත ගොට යාලා පුස්ත කාලට ගෙහිල්ලා පොත්ක් ගන්නගේ පුස්ථකාලෙ පදිංච ගස්තුක්ගවලිය පදිචිවෙන් වන සහර වෙලාට ගම තින පුස්ථ කාලන පසේ නම් පුස්තකාලටවාට යන්න පුලුවන් හිල්ලා පොත්තරගන්න පුුවන් නේද. හැමතිස්සව මතකතියාගන්න වන පුස්තකාලයක් භාවිතා කිරීමේදී ඔබ හැසිරිය යුතුවාආකාරය. නේද මොකර්ත පුස්ත කාලෙට ගියාාව මතකතියාගන්න නිශ්ශබ්දව පොත් කියවීම කරන්න ඕනි. ඒවගේම මුද්‍රිට පොත්පත්වොල කිසිවක් සටහන් කිරීම කරන්නට හොඳ නැහැ. ඒගේ කොල ඉරන්න ඒගේ දේවල් කරන්න හොඳ පොත්වල පිටු රන්නේ. ඒ වගේ තමානිසා අනිත් අයට බාධ නොමනාකාරයට පුස්ත කාලයේද කටයුතු කරන්න පුදතා මතක තියාගන්න තෝනේ. ඒවගේ තමයි පපුතේ දේ ලබාගත්ත පොත් ප්‍රවේශම් සහිතව නැවත ඔබ කියවනම්. ඒ අදා ස්ථානීමම තියන් ඕන පොත් අවුල් කල්ලා තැන්තැන්වල තියල මේ සුඩ තියලා යන්නට හොඳනෑ. ඒවගේම බොහවෙලාට බෝවන රෝගගේ වසග රෝගී තත්යක් වගේ කාලයක් කාවතිං. ඒවාගේ අවස්ථාවක පුස්තකාලයෙන් පොත් රැගෙනයාම ඉතාමත් මානතුරුදායක වෙන්නට පුළුවන් ොකද කඩදාශයක මේ කොරෝණා වෛර සේ වගේකක්. දින පහකට එහා කාලයක් තියෙනව කියල තමයි දැනට කියන්නේ විද්‍යාත්ඥෝ එනිසා මේ වගේ වස්ථාවක පුස්ත කාල භාවිතා කිරීම ඉතාමත්ම අනතුරුදායිකරවෙන්න පුළුවන්.ඒවගේම පොත්පත් නැවත ලබාදීමදී ඔබ පරක්කු කරෝතින් පොත් නැවත ලබා දෙන්න පුස්ත කාලේ විසින් ඔබට දඩයක්. එමනත්තන් අදාළ දින ගණනට, දඩ මුදලක් අයරනව පපුතේදේ සාමානෙක පුස්තකාලයක් භාවිතා කිරීමේද. එම තොරතුරු ඔබ මතකතියාගන්න හැමතිස්සේ. ඉතිං පුතේදුවේ අපි අද මේ පාඩම තුළින් ක්‍රාකාරකම් හයක් ඔබට අංග සම්පූර්ණව සාකච්ඡා කලතිනවපුතාලගේ කුණනශ්‍රීණයේ පරිසරහිරික කෙවෙනුවෙන්. අපි නැවතවතාවක් ඔබත් එක්ක සම්බන්ධ වෙන්නේ මෙම පාඩම දෙවනි විීඩියෝ ක ලිප් එකත් එක්ක. සපයා රාධනා කරනවා. මෙම පාඩමින් අවසානයේ ඔබ සලස්සන ටම්මත් එෙක්ක සටහන්ගේ හදාගෙන නැවතත් අපිත් එක්කම පාඩමට සම්බන්ධවෙන්න ඊළඟ කොටසි ඔ ක්‍රාකාරකම හත්තනි ක්‍රියාකාරකමේ සිට අපි ආරම්භ කරනවා නිසා සහ තොරතුරු කියන ඒ කිය පුතේද වේ. ඒනිසා නැවතත්ි කියවා ඔබට. මේ පාඩම ඔබ යම්මා කාරයක රුකුල ක ුණහ දරමක් ලබාගත්තනම් ඔබ අලි බලාපොරොත්තුවෙන්නේ අපේ සබස්කටයිප් කරලාේ චැනලෙක ඔබ කමෙන්්කත්දාන ලයි කරන්න අප පාඩම්මලාව ගුණාගුණ. ය අපි නිිතාමත්ම වැදගත්වවා පුතල දුලට තෙරුවන් සසරයි ඉ ප ඩමේදැිහමයි.